එක්සත් ජාතික පක්ෂයේ තනතුරු හොබවන ඓතිහාසික පාවාදෙන්නන් පිරිසක් විසින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් කළ බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි. පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට පෙර මහා මැතිවරණයක් පැවැත්විය යුතුයයි අදහස් ප්‍රකාශ කරනුවේ එම පාවා දෙන්නන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. සජිත් ප්‍රේමදාස මහතා පරාජය වනු දැක පක්ෂයේ තනතුරු වල රැඳී සිටීමට උත්සාහ කරන මෙම පිරිස හදිසි මැතිවරණයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට ජයග්‍රහණය බන්දේසියක දමා ප්‍රදානය කිරීමට කටයුතු කරගෙන යන බවද ජනාධිපතිවරණයේදී ප්‍රමාණවත් අරමුදල් නොලැබුණු බවත් වෙන් කළ අරමුදල් වලට සිදු වූයේ කුමක්ද සෙවිය යුතු බවත් හෙතම පැවසුවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඇමති මණ්ඩලයට තවදුරටත් එම දූර දැරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ආණ්ඩුවේ සිට විපක්ෂයේ අසුන් ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.